ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර ඇතිකර ගනු ලැබූ අවබෝධතා ගිවිසුමට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බරපතල අසාධාරණයක් සිදු ඇතැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු සඳහන් කරනවා. එම අවබෝධතා ගිවිසුමේ 12 වන වගන්තිය සලකා බැලීමේදී මෙම බරපතල අසාධාරණය තහවුරු වන බවයි ඔහු පෙන්වා දෙන්නේ. එක් සන්ධානයක් ලෙස කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුම අත්සන් තැබුණේ 2019 ඔක්තෝබර් මාස 10 වනදා කොළඹදී. මෙම ගිවිසුම හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බරපතල අසාධාරණයක් සිදුවන බව නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ එහි 12 වන වගන්තිය උපුටා දක්වමින්. එහි සඳහන් වන්නේ ජනාධිපති වරණයෙන් පසුව එළඹෙන ජාතික පළාත් හා පළාත් පාලන මැතිවරණවලදී ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය මගින් ඉදිරිපත් කරනු ලබන මැතිවරණ අපේක්ෂක ලැයිස්තුවලදී නිදහස් පක්ෂ අපේක්ෂකයන්ට අවස්ථාව හිමි වන්නේ 2018 පළාත් පාලන මැතිවරණයේදී ලබා ගන්නා ලද ඡන්ද පදනම සැලකිල්ලට ගනිමින් ප්‍රමාණාත්මක හා සාධාරණ නියෝජනයක් ලබා දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ වන බවයි. සියලු මාධ්‍ය කැඳවා මෙම ගිවිසුම අත්සන් තැබීම සිදු වූවත් එහි කිසිදු ලිඛිත සටහනක් දෙපාර්ශ්වය විසින්ම ප්‍රසිද්ධියට පත් කෙරුණේ නැහැ. අදාළ ගිවිසුම මෙතෙක් රහසක්ව තබා ගැනීමට දෙපාර්ශ්වයේ ප්‍රධානීන් එකඟ වී ඇත්තේ එම ගිවිසුමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍යදායක වූ මෙවැනි අසාධාරණ කොන්දේසි පනවා තිබීම නිසා බවයි ලීඩ පුවත් සේවයට අදහස් දැක්වූ නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ. එසේ 2018 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව අනාගතයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දෙන කොටස තීන්දු කිරීම බලවත් අසාධාරණයක් බවත් මේ හරහා පක්ෂය ඉබේම දිය වී යාමේ අනතුරක් ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා. හොඳට මතක තියාගන්න මේ පක්ෂ දෙක ඒකාබද්ධ කරුවා නෙමෙයි අර අමරපුර නිකායයි සාමාන්‍ය නිකායයි එකතු කරුවා. මේ පක්ෂයේ මම කියවනේ මේ පක්ෂයේ කුඩා වීම පිළිගන්න එපයි කියලා. අපි 3 වෙනි තැනට වැටලා තියෙනවා. එනිසා දැන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සන්ධානය කියලා එන්නේ නැහැ. දැන් පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයක් විදිහට ඉස්සරහට යන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යනු නිදහස් ශ්‍රී ලංකාවේ වැඩිම කාලයක් පාලන බලය ඉසිලූ පක්ෂයයි. ගුණමකු රාජපක්ෂලාගේ බලතණ්හාව හමුවේ මේ මොහොතේ කිසියම් දුර්වල ස්වභාවයක් පෙන්눔 කළත් වාම හිතවාදී නිදහස් පක්ෂ ඡන්ද පදනම කිසිසේත් අවතක්සේරු කළ නොහැකි. ඉවසීමෙන් සහ ධෛර්යයෙන් යුතුව පක්ෂය ප්‍රතිසංවිධාන කිරීම හැර මේ මොහොතේ නිදහස් පක්ෂය රැකගැනීමට වෙනත් විකල්පයක් නොමැති බවත් රහසක් නොවේ. මරබය සහ පටු වාසිතකා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම මේ මොහොතේ ගෝඨාභය රාජපක්ෂට සහාය දෙමින් පොදුජන පෙරමුණ සමග ඉතාම අවාසිදායක කොන්දේසි යටතේ අවබෝධතා ගිවිසුමක් වෙත එළඹ තිබෙනවා. සමස්ත පක්ෂයේ ලෙස එම අවබෝධතා ගිවිසුමට එළඹ තිබුණත් මේ වන විට පෙනෙන්නට ඇත්තේ එය නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ පිරිසකගේ තීන්දුවක් පමණක් වන බවයි. එම මන්ත්‍රී කණ්ඩායම අතුරින්ද සැලකිය යුතු පිරිසක් මේ සන්ධානයට කොහෙත්ම කැමති නැති බවද ප්‍රසිද්ධ රහසක්. එසේම අභිමානවත් පක්ෂයක් බෝඩ්ලෑලි පක්ෂයක තැනට ඇද දැමීම හරහා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් තම පක්ෂ සාමාජිකයන්ටද සිදුකර ඇත්තේ බරපතල අවමානයක් බවත් පැවසිය යුතුයි. ඒ අවමානය තවත් වැඩිවන්නේ එතරම් නිවට ආකාරයට කොන්දේසිවලට යටත් වී පවා අවම වශයෙන් පොදුජන පෙරමුණේ වේදිකාවට ගොඩවීමට තරම්වත් ඇඳිවත බේරා ගන්නට අවස්ථාවක් නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තබාගෙන නැතිවීමයි. රාජපක්ෂගේ හූ තියන කල්ලි නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් වේදිකාවේ තබා හූ කීම එය තහවුරු කරන සාක්ෂියයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග තවත් පක්ෂ කිහිපයක් එක්ව අද තවත් අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේද එවැනි පසුබිමකය. කොළඹ පදනම් ආයතනයේදී අත්සන් තැබුණු එම ගිවිසුම සම්බන්ධව පාක්ෂික මතය වී ඇත්තේ සියතින් ගෙලසිඳ ගැනීමට තබන ලද තවත් පියවරක් බවය.